අයිබෝන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්න උත්තර බුදු ධර්මය හා පාලි භාෂා පරිච්ඡය පොතට අදාළව අභිධර්මය කොටසේ පළවෙනි පරිච්ඡේදය පස්වෙනි කොටස කොටස් හතරක් අපි කතා කළා. සිත් පිළිබඳව කොටස් හතරක් කතා කළා. පස්වෙනි කොටස තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රූපාවචර සිත් පිළිබඳව කතා කරන්නේ. අපි පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුළින් මේ විදිහට පාඩම් සාකච්ඡා කරන්නේ. අපගේ නාලිකාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා YouTube එකේ සර්ච් කළාම අපේ නාලිකාව හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ හැම වීඩියෝ පාඩමකම යටින් අපගේ මෙන්න මේ විදිහට ලෝගෝ එක වැටලා තියෙනවා. එතනින් ක්ලික් කරලා අපේ නාලිකාවට ගිහිල්ලා ඒ නාලිකාව තුලිනුත් වීඩියෝ ලබා ගන්නට බලා ගන්නට පුළුවන්. ඉතින් අපි බලමු රූපාවචර සිත් පිළිබඳව මොනවද දහම් පාසල් අවසාන විභාගයේදී අපිට ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. රූපාවචර සිත් කාමයන් කෙරෙහි කලකිරුණු පුද්ගලයා පංච නීවරණ ධර්මයන්ගේ නෑත්ව කසිනාදියක් අරමුණු කොටගෙන භාවනා කරයි. කාමයන් කෙරෙහි කලකිරිච්ච පුද්ගලයා පංච නීවරණ ධර්මයන්ගෙන් ඈත් වෙලා කසින කියන්නේ මොනවද කියන එක පිළිබඳව සමත භාවනාවේදී අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කසින භාවනාව, එහෙම නැත්නම් කසින කියන්නේ මොනවද කියන එක පිළිබඳව සමත භාවනාවේ කර්මස්ථානයක් විදිහට අපි සාකච්ඡා කරනවා. ඒ නිසා දැනට මතක තියාගන්නට ඕන, කාමයන් කෙරෙහි කලකිරීමට පත්වෙන පුද්ගලයා පංච නීවරණ ධර්මයන්ගෙන් ඈත් වෙලා කසින ආදී අරමුණක් සමත භාවනාවේ තියෙන කර්මස්ථාන වලින් එකක් අරගෙන භාවනා කිරීම සිදු කරනවා. ඉතින් පංච නීවරණ ධර්ම අපි බලමු. පංච නීවරණ ධර්ම කියන්නේ මොනවද කියලා. ඉතින් මේ විදිහට අපිට ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නටත් පුළුවන්. විකිපීඩියා, YouTube අන්තර්ජාල පහසුකම තුළ මේ විදිහට සඳහන් වෙනවා. ඒක අපිට අරගන්න පුළුවන්. අරගෙන අපිට ඕන විදිහට හදාගන්නත් සකස් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. මේ විදිහට හෙළකුරු පාවිච්චි කරලා මෙහෙම හදාගෙන ආයෙත් අපිට අවශ්‍ය තැනට අරගෙන ගිහිල්ලා මෙහෙම දාගන්න පුළුවන්කම තියෙනවා. පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ. පංච නීවරණ ධර්ම වලින් ඈත් වෙනවා. එමගින් ධ්‍යාන ලබා ගැනීමේදී පහළවන සිත් රූපාවචර සිත් නමින් හැඳින්වේ. එමගින් ධ්‍යාන ලබා ගැනීමේදී පහළවෙන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. අපි නැවත වතාවක් බලමු. කාමයන් කෙරෙහි ඇලීමක් නැති පුද්ගලයා පංච නීවරණ ධර්ම වෙච්ච කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම වලින් ඈත් වෙනවා.
කසින ආදී අරමුණක් අරගෙන භාවනා කරනවා. එහෙම භාවනා කර කර ඉන්නකොට තමයි මේ අපි කියන සිත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. රූපාවචර සිත් විදිහට හැඳින්වෙන්නේ රූපාවචර ධ්‍යාන සිත් ගැන. ධ්‍යාන ලබා ගන්න පුළුවන් කසින ආදී අරමුණක් අරගෙන භාවනා කරනකොට. ඒවා ඇතැම් විට ධ්‍යාන සිත් නමින්ද හැඳින්වෙන අතර කාමාවචර සිත් වලට වඩා සියලු ලක්ෂණයන්ගෙන් උසස්ද බලවත්ද වෙයි. සමහර වෙලාවට මේ කාමාවචර සිත්වලට වඩා වෙනස් වෙච්ච සිත් විශේෂයක් තමයි මේ අපි කතා කරන රූපාවචර සිත්. රූපාවචර සිත් කාමාවචර සිත්වලට වඩා විශේෂයි. ඒ විතරක් නෙමෙයි උසස්, ඒ වගේම බලවත්. උසස් බලවත් කුසල විපාක හා ක්‍රියා. කුසල විපාක ක්‍රියා වශයෙන් රූපාවචර සිත් ත්‍රිවිධයි. රූපාවචර සිත් විශේෂයත් කුසල විපාක ක්‍රියා. කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා අනිත් සිත්වල වර්ගීකරණය සිද්ධ වුණා වගේම සිද්ධ වෙනවා. විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා යන ධානාංග නම් ලද චෛතසිකයන් පසුබිම් කොට රූපාවචර සිත් පහළ වේ. විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා යන ධානාංග, ධානවල අංග තමයි මේ විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා කියන්නේ. විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා මේවා ධානාංග වෙනම විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා ධානාංග කියන මේ ධානාංග නම් ලද චෛතසිකයන් පසුබිම් කොටගෙන මේ කියපු ධානාංග සමග චෛතසික පදනම් කරගෙන තමයි රූපාවචර සිත් පහළ වෙන්නේ. රූපාවචර සිත් පහළ වීමේදී විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන ආදී වශයෙන් පහලින් අපිට දැනගන්න පුළුවන් ඒ සිත් නිර්මාණය වෙන විදිහ. ඒ සිත්වලට මේ විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා කියන ලක්ෂණත් අන්තර්ගතයි. මේ විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා කියන දේවලුත් එකතු වෙලා තමයි පටමජ්ජාන සිත, ဒုတိය ඥාන සිත, ඔය විදිහට ධ්‍යාන සිත් පහළ වෙන්නේ. රූපාවචර සිත් පහළ වෙන්නේ. එතකොට කුසල් සිත්, රූපාවචර කුසල් සිත් මෙන්න මේ විදිහට තමයි දක්වන්න පුළුවන්කම තියෙන්නේ. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන සිත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိයඥාන සිත, පීති සුඛ ඒකග්ගතා සහිත තතියඥාන සිත, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථඥාන සිත, උපේක්ඛා ඒකග්ගතා සහිත පංචමඥාන සිත. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိයඥාන, පීති සුඛ ඒකග්ගතා සහිත තතියඥාන, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන, උපේක්ඛා ඒකග්ගතා සහිත පංචමඥාන කියලා ධ්‍යාන සිත් පහ තමයි රූපාවචර සිත් කුසල් සිත් විදිහට දැක්වෙන්නේ. මේ විදිහට රූපාවචර කුසල් සිත්. ඉතින් මේක හොඳට බලාගන්න විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. ඊළඟ එකේදී විතක්ක කියන එක අයින් වෙනවා, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိය ඥාන. ඒ විදිහට ඊළඟ එකේදී විචාර කියන එක අයින් වෙලා පීති කියන තැනින් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟ එක පීති කියන තැන, පීති කියන එක පාවිච්චි වෙන්නේ නැහැ. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථඥාන. මේ කියන්නේ ධානයට සමවැදිලා කුසල් සිත් පළවෙනියටම සමවැදෙනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමඥාන සිත කියන්නේ
විතක්කයක් සමග තමයි ඒ ධ්‍යානයට සමවදින්නේ. ඊට පස්සේ අවස්ථාවේදී විතක්ක කියන අවස්ථාවෙන් මිදෙනවා. හිත දැන් ධ්‍යානගත වෙලා දෙහැන්ගත වෙලා තියෙන්නේ විතක්ක කියන තත්වයෙන් අයින් වෙලා විචාරීම සහ ප්‍රීතියට පත්වීම සැපේ විඳීම එකඟ කරගත්ත සිත සහිත ද්විතිය ධ්‍යානයට සමවැදීම. ඊට පස්සේ විචාරීම හිතින් සිතිවිල්ල පිළිබඳව විචාරීම අයින් කරනවා. ඊට පස්සේ තවත් ඉන් එහාට ධ්‍යාන සුවේ සුවේ විඳිනවා. පීති සුඛ ඒකාග්‍රතා සහිත තතියඥාන කියලා දැක්වේ ඒකයි. විචාරීමත් නතර කරනවා. විචාරීමෙනුත් එහාට ගිහිල්ලා හිත සමාධිගත වෙලා ඊට පස්සේ සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථඥාන සිත. ඊට පස්සේ පීතිය ප්‍රීති කියන අවස්ථාවෙනුත් එහාට ගියපු අවස්ථාවක් තමයි සුඛ ඒකාග්‍රතා. සැපේ විතරයි විඳින්නේ. අර ධ්‍යාන සිතේ සුවය සැනසෙල්ල විඳින අවස්ථාව. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා. සැපයක් විඳින්නෙත් නැහැ. දුකක් විඳින්නෙත් නැහැ. ධ්‍යාන සුවයක් ලබද්දි කිසිසේත්ම දුකටපත් වෙන්නේ නැහැ. සැපයක් තමයි විඳින්නේ. එතකොට ඒ අවස්ථාවේදී පුද්ගලයා ඒ ධ්‍යානගත පුද්ගලයා යෝගාවචරයා උපේක්ඛා මැදිහත් සිතින් ඒ සිතිවිල්ල කෙරෙහි අවධානය යොමු කරමින් සිතිවිල්ල සිතමින් සැපයක් විඳින්නෙත් නැතිව පීඩාකාරී තත්වයකට පත්වෙන්නෙත් නැතිව ඒ දැහැන්ගත සිතේ සමවැදිලා සිටින අවස්ථාව. ඔය විදිහට තමයි රූපවචර කුසල් සිත් පහ දක්වන්න පුළුවන්. විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමජ්ජාන, විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතියජ්ජාන, පීති සුඛ ඒකාග්‍රතා සහිත තතියජ්ජාන, සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථජ්ජාන, උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචමධ්‍යාන. ඉතින් මේ සිත් පිළිබඳව තවත් දුරට විස්තර කරනවා. මේ සිත්වල තියෙන සමහර වචන පිළිබඳ විස්තරයක් තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒකාග්‍රතා යනු එකම අරමුණක සිත බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ ශක්තියයි. ඒකාග්‍රතා කියන එකේ තේරුම තමයි, අර්ථය තමයි බොහෝ වේලාවක් එක අරමුණක හිත පවත්වා ගැනීම. එය ධ්‍යානසිත් පසටම පොදු ලක්ෂණයයි. ධ්‍යානසිත් පහේම පොදු ලක්ෂණයක් තමයි ඒකාග්‍රතා. මෙතන තියෙනවා ඒකාග්‍රතා කියලා. ද්විතියඥානසිතෙත් ඒකාග්‍රතා කියන එක තියෙනවා. තතියඥානසිතෙත් ඒකාග්‍රතා කියන එක තියෙනවා. චතුත්ථඥාන සිතෙත් ඒකාග්‍රතා තියෙන කියන ස්වභාවයේ තියෙන පංචමඥානෙත් ඒකාග්‍රතා කියන එක තියෙනවා. ඒකාග්‍රතා කියන්නේ එකම අරමුණක සිත බොහෝ වේලාවක් පවත්වා ගැනීම. ධ්‍යාන සිත් පහේම ලක්ෂණයක් තමයි ඒකාග්‍රතා කියලා කියන්නේ. ධ්‍යානාංග වශයෙන් හැඳින්වෙන කරුණු පසෙහි පළමු වෙන්නා ධ්‍යානාංග. ධ්‍යානාංග අපි ඉස්සෙල්ලා කිව්වා. ඒ ධ්‍යානාංග විදිහට සැලකෙන කරුණු පහේ පළමු වෙන්නා විතක්කයයි. පළමු අංගය ධ්‍යාන අංගය විතක්ක. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, රූපවචන ධ්‍යානාංගයන් ධ්‍යාන සිත්වල අංග පහකි, ඒ පහ නම් කරන්න කියලා. එහෙම නැත්නම් ධ්‍යානාංගවල පළමු අංගය නම් කරන්න කියලා අපෙන් අහන්නත් පුළුවන්. පළමු අංගය වෙන විතක්කේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් ඉදිරිපත් කරන්න කියලාත් අපෙන් අහන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ ධ්‍යානාංග කෙරෙහිත් ඔබේ අවධානය යොමු විය යුතුයි. විතක්කය ධ්‍යානාංගවල පළවෙනි අරමුණ කරා සිත නැංවීමයි. අරමුණ කරා සිත නැංවීම. ඒ අරමුණ කරා ධ්‍යාන අරමුණ කරා භාවනා අරමුණ කරා හිත නංවන එක, හිත යොමු කරවන එක තමයි මේ විතක්කය තුලින් කරන්නේ. පසු බසින්නට ඉඩ නොදී නැවත නැවත හෝ සිත අරමුණු කරා නංවා ගැනීමෙන් පසුව ඒ අරමුණ අනුව කල්පනා කිරීම හෙවත් සිත අරමුණ තුළ හැසිරවීම විචාරණම්. පසු බසින්නට ඉඩ නොදී නැවත නැවත හෝ ඒ පිළිබඳව හිතමින් අරමුණ කරා හිත නංවන එකට කියනවා විචාර කියලා. සිත අරමුණ තුළ හැසිරවීම, සිත අරමුණ තුළ ක්‍රියාත්මක කරවීම විචාර කියලා කියනවා. දෙවන ධ්‍යානාංගයේ තමයි විචාර කියලා අපි කිව්වේ. දෙවනි ධ්‍යාන අවස්ථාවේදී ප්‍රථම අංගය වූ විතක්කය අනවශ්‍ය හේයින් ඒ සඳහන් නොකෙරේ. දෙවනි ධ්‍යාන අවස්ථාවේදී දෙවනියට තියෙන්නේ විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතියඥාන කියලා.
එතකොට අරමුණ කරාහිත නැංවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් දෙවනි ධ්‍යානයේ අවස්ථාව වෙනකොට නංවපු අරමුණ තුළ තමයි ඒ යෝගාවචරය පසු වෙන්නේ. ඒ නිසා විතක්ක කියන එක ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා විචාර පීතිසුඛ ඒකාග්‍රතා කියන අවස්ථාවන් විතරයි ද්විතිය ඥානසිතේදී ධ්‍යානසිතේදී තියෙන්නේ. ඒ නිසා තමයි දෙවනි එකේ දෙවනි සිතවිල්ලේදී ධානාංග සිතවිල්ලේදී ධාන සිතවිල්ලේදී විතක්ක කියන එක ඉවත් කරලා තියෙනවා. අරමුණ තුලම ක්‍රියාත්මක වන සිත දැන් බාහිර අරමුණු වලින් ඉවත් වෙ ඇත. බාහිර අරමුණු නැහැ. අර අරමුණට නංවපු අරමුණට නංවා ගත්ත අරමුණේ තමයි විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන තත්ත්ව වලටපත් වෙමින් පුද්ගලයා පසු වෙන්නේ. එකල්හි ඇතිවන සතුට ප්‍රීති නම් වේ. ඒ වෙලාවේදී ඇතිවන ප්‍රීතියට කියනවා සතුටට කියනවා ප්‍රීති කියලා. ධ්‍යාන සිතක් ඇති කරගත්තම අකුසලයන්ගෙන් පීඩිත වෙලා තිබුණු සිත ඒ වගේ කුසල චේතනාවක කුසල සිතවිල්ලක තියෙනකොට අසීමාන්තික වූ ප්‍රීතියක් ලැබෙනවා. සතුට ප්‍රීති කියලා කියනවා. චිත්ත විවේකයෙන් බාහිර අරමුණු වලින් සිත වෙන්වීමෙන් හටගන්නා සතුට නිසා ඇතිවන ඒකාග්‍රතාව මුල් කොටගෙන ලැබෙන කායික සැපේ සුඛ නම් වේ. බාහිර අරමුණු වලින් සිත වෙන් වෙලා හටගන්නා සතුට නිසා ඇතිවන ඒකාග්‍රතාව මුල් කරගත්ත කායික සැපයට කියනවා සුඛය කියලා. හටගන්නා සතුට නිසා ඇතිවන ඒකාග්‍රතාව නිසා ලැබෙන්නා වූ කායික සැපයට තමයි කියන්නේ සුඛ කියලා. සුඛ කියලා කියන්නේ බාහිර අරමුණු වලින් හිත මිදිලා ඒකාග්‍රතාවටපත් වුණාම ඒ තුලින් කායිකව ලබන සැපයට කියනවා සුඛ කියලා. මානසික හා කායික සුවයක් ගෙන ඉවත්ව ලබන චිත්ත ඒකාග්‍රතාව උපේක්ඛා ඒකාග්‍රතා නම් වේ. මානසික හා කායික සුවයක් ගෙන ඉවත්ව ලබන සුවයන්ගෙන් මානසික හා කායික සුවයන්ගෙන් ඉවත්ව ලබන චිත්ත ඒකාග්‍රතාවය. මානසික සුවයක් හෝ කායික සුවයක් හෝ කියන මේ දෙකින් එකක්වත් නැතිව සිතේ ඒකාග්‍රතාවය ලබා ගැනීම උපේක්ඛා කියලා කියනවා. කායික සුවයක් හෝ මානසික සුවයක් හෝ නැතිව හිත ඒකාග්‍රතාවයට පත් කරගෙන සිටිනවා. ඒ අවස්ථාව උපේක්ඛා ඒකාග්‍රතා කියලා කියනවා. හිතේ සතුටක් හෝ කයේ සතුටක් හෝ කයින් ලබන සතුටක් හෝ නොමැතිව එකඟ වූ සිතින් පමණක් පසුවීම උපේක්ඛා ඒකාග්‍රතා කියලා කියනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන නීවරණ ධර්ම. කාමච්ඡන්ද ව්‍යාපාද අපි මුලින් ඉගෙන ගත්තා. විචිකිච්ඡා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන නීවරණ ධර්ම පසින් මිදුණු සිත සමත භාවනා මගින් එකඟ කර ගැනීමේ අනුපූර්ව අවස්ථා පසකි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහෙන් මිදිලා සිත සමත භාවනාව මගින් එකඟ කර ගැනීමේ අනුපූර්ව එකකට පස්සේ එකක් විදිහට ලබන අවස්ථා පහක් තියෙනවා. පඨම ද්විතීය ආදී ඥාන සිත් වශයෙන් හේවත් රූපාවචර කුසල සිත් නමින් ඒවා දැක්වෙනවා. පඨම ඥාන, ද්විතීය ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන, පංචම ඥාන කියලා මේ ධ්‍යාන සිත් කුසල සිත් දක්වන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ටික ඔබට පැහැදිලි. ඊළඟට අපි කතා කරනවා, අපි කිව්වා රූපාවචර විපාක හා ක්‍රියා සිත් කියලා කොටස් දෙකක් තියෙනවා බව. රූපාවචර කුසල සිත්, රූපාවචර විපාක සිත්, රූපාවචර ක්‍රියා සිත් කියලා කොටස් තුනක්. එහෙනම් අපි මුලින් කතා කළේ පඨම, ද්විතීය, තතිය, චතුත්ථ, පංචම කියලා රූපාවචර කුසල් සිත්. ඊට පස්සේ අපි කතා කරන්නේ රූපාවචර විපාක හා ක්‍රියා සිත්. රූපාවචර විපාක හා ක්‍රියා සිත් ඉහත සඳහන් කුසල සිත්වල ප්‍රභේද හා සමානයි. රූපාවචර විපාක හා ක්‍රියා සිත්
අපි මුලින් සඳහන් කරපු රූපාවචර කුසල් සිත් හා සමාන. විපාක ලැබෙනුයේ චුති සිතක් සමග්ගජ. විපාක ලැබෙනුයේ චුති සිතක් සමගේ. මේ ධ්‍යානවලට විපාක ලැබෙන්නේ චුති සිතක් එක්ක. ධ්‍යාන සුවයට පත් වෙලා ඒ ධ්‍යාන සුවයෙන් ලබාගත්තා වූ විපාකය ලැබෙනවා චුති සිතක් සමග. පුද්ගලයා ඒ ධ්‍යාන සිත ලබාගෙන ඉඳලා ධ්‍යාන සිත්වලට පත් වෙලා ඒ සිතිවිල්ලෙම පසුවෙද්දී මිය පරලෝගියොත් ඊට අනුරූප වූ බ්‍රහ්ම ලෝකයක රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදෙනවා. එහෙයින් රූපධ්‍යාන ලද පුද්ගලයා ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කළ හොත් බඹලොව උපදී බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපාවචර පළවෙනි ධ්‍යානය ලබාගෙන හිටියා නම් විතක් විචාරේ පීති සුඛ ඒකග්ගතා සහිත්‍ය පටමච්ඡාන සිතින් යුක්තව කලුරිය කළා නම් ඊට අනුරූප වෙන බ්‍රහ්ම ලෝකයක ඉපදෙනවා. ဒုတိය ඥානයට පත් වෙලා හිටියා නම් ඒ පුද්ගලයා ඒ හිතින්ම පිරිහෙන්නේ නැතිව කලුරිය කළා නම් ඊට සුදුසු වෙන බ්‍රහ්ම ලෝකයක ගිහිල්ලා බඹ ලෝක ඉපදෙනවා. බුදුසසුනෙන් බැහැර ධ්‍යානලාභී පුද්ගලයෝද එම විපාකේ ලැබීමට සුදුසු අය වෙති. බුදුසසුනෙන් බැහැර ධ්‍යානලාභී පුද්ගලයෝද එම විපාකේ ලැබීමට සුදුසු වෙති අය වෙති. බුදුසසුනෙන් බැහැරව මේ සමත භාවනාවෙන් ලබන පටමජ්ජාන ဒုတိයජ්ජාන තතියජ්ජාන චතුත්ථජ්ජාන පංචමජ්ජාන කියන ධ්‍යාන පංචම ධ්‍යානයේ ලබාගෙන සිටින්නට පුළුවන්. එහෙම ධ්‍යාන ලබාගෙන හිටියත් ඒ අයට බ්‍රහ්ම ලෝකවල ඉපදීමේ හැකියාව තියෙනවා. බුදුසසුනේ අනාගාමී ඵලයේතෙක් මග ඵල ලද අය ඒවට අනුරූප විපාක ලබති. බුදුසසුනේ අනාගාමී ඵලයේතෙක් මාර්ගඵලවලට පත්වෙච්ච අය ඒ මාර්ගඵලවලට අනුරූප වෙන විපාක ලබා ගන්නවා. ක්‍රියාසිත ලැබණුවේ කෙලෙසුන් නැසූ අයට පමණි. ක්‍රියාසිත පහළ වෙන්නේ කෙලෙස් නැති කරපු අයට. එහි විපාක දීමේ ශක්තියක් නැත. ක්‍රියාසිත කියන්නේ කෙලෙස් සම්පූර්ණ නැති කරපු අයට. අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා ක්‍රියාසිතවල තියෙන්නේ ක්‍රියාමාත්‍රයක් පමණයි. ඒ නිසා විපාක දීමේ ශක්තියක් නැහැ. එහෙයින් ක්‍රියාමාත්‍රයක් පමණක්ම වේ. ක්‍රියාමාත්‍රයක් පමණයි සිද්ධ වෙන්නේ. කර්මසිත ඇසෙල්ලක් පාසා කර්ම උපදවයි. කර්මසිතවලින් මොහොතක් පාසාම කර්ම රැස්කිරීමක් සිදුවෙනවා. එය කාමවචර රූපවචර අරූපවචර කවර සිතක් තුලත් ඇත. කර්මසිත තුලින් කුසල් සිත් හෝ අකුසල් සිත් තුලින් හැම නිතරම ඇසෙල්ලක් පාසා කර්ම රැස්කිරීමක් සිද්ධ කරනවා. කර්මසිත කිව්වේ කුසල අකුසල කියන කර්මසිත. ඒ කුසල කර්මසිත අකුසල කර්මසිත තුලින් නිතරම කර්ම රැස්කිරීමක් සිද්ධ වෙනවා. මේක කාමවචර රූපවචර අරූපවචර කියන සිත් සියල්ලෙම පොදු ලක්ෂණයක්. හැබැයි ලෝකෝත්තර සිත්වලදී මේක වෙනස් වෙනවා. කාමවචර රූපවචර අරූපවචර කියන සිත්වලදී පමණයි කර්මසිත තුලින් කර්මය උපදවනවා කියලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. විඥානය පහළ කරන්නේ ඒ සිත් විසිනි. විඥානයක් ඇතිවීම සඳහා පහළ කිරීම සඳහා කර්මසිත සහිත කර්ම ශක්තියෙන් හේතු වෙනවා කාමවචර රූපවචර අරූපවචර විදිහට. පටිච්ච සමුප්පාදයේ අනුව විඥාණයට අනතුරු නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති යන මේවා පිළිවෙලින් ඇතිවේ. කර්මසිත නිසා ඇති වූ මේ නාම රූප ආදී කර්ම ඉපදීමේ ශක්තිය නැති කල විගස නැති වී යා යුතුය. පටිච්ච සමුප්පාදයේ දැක්වෙන විදිහට විඥාණය පහළ කරගන්නේ මේ කියපු කර්මසිත එක්ක. විඥාන පත්‍යා නාම රූප විඥානය ඇති වෙන කර්මසිත වලට හැකියාවක් තියෙනවා. නාම රූප පහළ කිරීමේ හැකියාව. නාම රූප පහළ කළාට පස්සේ සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති යන මේවා නැවත සංසාරයේ ඉපදෙන තත්වයට නැවත සංසාරය තුල ගමන් කරන තත්වයට පත් කරන්නට හැකියාව තියෙන ශක්තියින් බවට පත් වෙන බව පටිච්ච සමුප්පාදයට අනුව සඳහන් කරන්නත් පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙනම් කර්මසිත
කර්ම සිදු කරන කුසල සිත් අකුසල සිත් තුළින් විඤ්ඤාණයක් ඇති කරනවා. ඒ විඤ්ඤාණය තුළින් නාමරූපත් නාමරූප තුළින් සලායතනත් සලායතනින් පස්ස කියන ස්පර්ශයත් ස්පර්ශය තුළින් විඳීම් වේදනාත් විඳීම් සියල්ලක්ම තණ්හා බවටත් තණ්හාවෙන් අරගන්නා වූ අරමුණු සියල්ලක්ම උපාදාන කර ගැනීමටත් උපාදානය කරගත්තා වූ ශක්තියින් පවතින තුරු භවයන්ද භවය නිසා ඉපදීමට පත්වීමද කියන මේ සියල්ලක්ම සිද්ධ වෙනවා. කර්ම සිත් නිසා ඇති වූ මේ නාම රූප ආදී කර්ම ඉපදීමේ ශක්තිය නැති කළ විගස කර්ම සිත් නිසා ඇති වෙච්ච මේ නාම රූප දෙක කර්ම ඉපදීමේ ශක්තිය නැති කළාට පස්සේ නැති වී යනවා. කර්ම රැස් කරන්නේ තණ්හාව හා අවිද්‍යාව නිසායි. කර්ම රැස් කරන්නේ තණ්හාව සහ අවිද්‍යාව නිසා. තණ්හාව සහ පුද්ගලයා කර්ම රැස් කරනු ලබන්නේ කුමක් පදනම් කරගෙනද කියලා ඇහුවොත් අපිට පිළිතුරක් තියෙනවා. ඒ තමයි තණ්හාව සහ අවිද්‍යාව පදනම් කරගෙන. තණ්හා නැති තැන කර්ම රැස් කිරීමක්ද නැත. තණ්හාව නැති තැන කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එබඳු අවස්ථාවටපත් පුද්ගලයන්ට ඒ අවස්ථාවේදී පහළවන සිත් කිරිය ක්‍රියාසිත නමින් හඳුන්වන්නේ එහෙයි. එබඳු අවස්ථාවටපත් පුද්ගලයන්ට කර්ම රැස් කරන්නේ තණ්හාව සහ අවිද්‍යාව නිසා. තණ්හාව සහ අවිද්‍යාව දුරු කරපු පුද්ගලයා කර්ම රැස් කිරීමක් සිදු කරන්නේ නැහැ. කර්ම රැස් කිරීමක් සිදු කරන්නේ නැතිනම් ඒ වගේ අවස්ථාවකදී ඒ පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කර්ම ක්‍රියාවන් ක්‍රියාමාත්‍ර පමණක් වෙනවා. ඒ ක්‍රියාමාත්‍රයන් සිද්ධ කරද්දී ඇතිවෙන සිත්වලට තමයි ක්‍රියාසිත් කියලා අපි කිව්වේ. ක්‍රියාමාත්‍රයක් පමණක් ක්‍රියාවක් පමණක් සිද්ධ වෙන කුසල විපාකයක් හෝ අකුසල විපාකයක් ඒ තුළින් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි දීර්ඝව සාකච්ඡා කළා දහම් පාසල් අවසාන විභාග පාඩම හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව පළවෙනි බුද්ධ අභිධර්මයේ කොටසේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි කොටස විදිහට කතා කළේ රූපාවචර සිත්. අපි නොදන්නා බොහෝ කරුණු කාරණාවන් සාකච්ඡා කළා. මේ රූපාවචර සිත් පිළිබඳවත් දහම් පාසල් අවසාන විභාගයේදී ඔබෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් මේ පාඩම් නැවත නැවතත් බලන්න ඔබට සමහර විට එක වතාවක් බැලුවට පස්සේ මේ පාඩම් වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙපාරක් තුන් පාරක් බලන්න පොතත් නැවත නැවතත් අධ්‍යයනය කරන්න පාඩම් නරඹන ගමන් විශේෂ කරුණු සලකුණු කරගන්න. එසේනම් ඔබට දහම් පාසල් අවසාන විභාගය සමත් වෙන්නට අපගේ නාලිකාව සමග එකතු වෙන්නට කියලා සිහිපත් කරනවා. පහතින් ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එකෙනුත් අනිකුත් වීඩියෝ පාඩම් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් පිරවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුළින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.